දත්තල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබ පරාජය කරන්න. Dove Sensitive Expert by Signal. අයදේ දෙවන වර්කයේ වීමේ විවාදය අද දෙවැනි දිනටත් ආරම්භ කරන අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද අද විවාදයේ සඳහා සහභාගී වීමට පාර්ලිමේන්තුවට පැමිණියා. දැන් ආණ්ඩුව කියනවා 2021 දී රාජ්‍ය ආදායම රුපියල් බිලියන 229ක් දක්වා වැඩි කරන්න යනවා කියලා. එක වසරක් තුල මේ අදහගත නොහැකි වර්ධනයක් කොහොමද අපිට විශ්වාස කරන්නට පුළුවන්? කාවද මේ රවට්ටවන්න හදන්නේ? ගෙවි ගිය මේ වර්ෂයේ කාල සීමාව ගත්තාම කොරෝනා වසංගතය තුල අන්තර්ජාතික වශයෙන් හා ජාතික වශයෙන් අපේ ආර්ථිකයට බලපෑම් ඇති වෙලා තිබෙනවා. වර්තමාන ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් අනුගමනය ප්‍රතිපත්තිය මම ඉතාමත් අගය කරනවා. පිට රටින් ගෙන්වන ප්‍රධාන වශයෙන් ආහාර සහ මේ රටේ නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ සීමාව ඉතාම අගය කළ යුතු දෙයක්. ඔන්න විදේශ විනිමය නැතුණාම දේශීය ආර්ථික අපි බවමු රට හදමු. දැන් මෙතනත් වෙලා තියෙන එකනේ රජයේ ආදායම 140කින් අඩු කරගත්. දැන් ගියේ සල්ලි නැති කරගත්තයි පස්සේ ඔන්න විදේශ රටවල එක ගනුදෙනු කරන්න බෑ. බාණ්ඩ ගේන්න බෑ. ඔන්න දේශීය ආර්ථික. දැන් අවුරුද්ද බලේ හිටියා. බඳුන් කරේට සම්බන්ධයි නඩු දැම්මද? නඩු දාලා තියෙනවා විශේෂ මහාධිකරණ ඔබතුමාලා පීටවපු. නඩුවේ ඉදිරියට යන්න බෑ. සිතාසි දෙන්න බෑ අර්ජුන් මහේන්ද්‍රන්ට. එතුමා රට දාලා ගිහිල්ලා. ඒක තමයි මේකේ ප්‍රශ්නය. එන්න නඩු දාලා තියෙනවා නඩු කරන්නත් ලේස්ටි ඔක්කොම හැරි. කවුද ගෙනාවේ? ආස්කෝපාරයට සම්බන්ධ සියලු දෙනාට අපි දැනුවත් වෙනවා. ජනාධිපති කොමිෂන් එකක් යනවා. ඒ කොමිෂන් එකේ රිපෝට් එක අමුණාම තමුන්නාංශලා ගාව තියාගෙන ඉන්න ඔය ආරක්ෂා කරන් ඉන්න සියලු දෙනාට විරුද්ධව අපි දැඩි දැනුවත් දීලා නීතිය ක්‍රියාත්මක කරනවා කියන එක ඉතාමත් පැහැදිලි. මුදල් උත්පාදනය කරන යෝජනා නැහැ. එකම විකල්ප දෙකයි. එකක් ණය ගන්න එක, අනිත් එක ඔබතුමන් යෝජනා කරන්නේ සල්ලි අච්චු ගන්න එක. මෙතෙක් කල් කරෙත් ওই දෙක විතරයි. නමුත් දැන් අහනවා මොකද්ද ෆේල් කියලා. මේක තමයි ෆේල්කම. ෆේල් වෙලා නැහැ කරු කතානායකතුමනි. පුළුවන් නම් කියන්න ෆේල් වෙච්ච එක තරක්. 2015 තමයි අපේ ආර්ථිකයේ කඩාවැටීම කරු කතානායකතුමනි ආරම්භ වෙන්නේ. ඉබාගාතේ කියපු ආර්ථිකයක් විදේශ ණයරගෙන ආණ්ඩුව වියදම් කළා. ඒ අනුමත කරපු ප්‍රතිපාදන සීමාව ඉක්මවල ගෙවීම කර. ගෙවීම කරා විතරක් නෙවෙයි කරු කතානායකතුමනි බිලියන 243ක මුදලක් ඔවුන් ගිනුම්ගත කිරීම හිතාමතා අමතක කරා. දැන් අහන මොකද්ද ෆේල් කියලා? මොකද්ද පාස් කියන්නේ? කොහොමද පාස් නැහැ හැමදේම ෆේල්. හාල් මිල අඩු කරන්න ගැසට් ගැහුවා බර ගන්න. කැසට් වගේ ගැසට් ගැහුවා. අපි ෆේල් ඉඳ තමයි විපක්ෂයද ඉන්නේ. ධර්මන්තුමා අවසන් කරන්න. අපි සමගිතර බලවේගයේ ඉඳලා අපි දන්නවා ඊළඟට පාස් වෙන විදිහ. ධර්මන්තුමා එක්සත් ජාතික පක්ෂයත් ඒ වගේම ටෙලිෆෝන් එක අපි කියනවා විරුද්ධ පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට ඇස් දෙක අරගෙන ඉන්න මේ අයවැය මේ රටේම කෘෂි කර්මාන්තයට නව පෙරලියක් ඇති කිරීම සඳහා ඇති කරපු අයවැයක්. අද දවසේ පරිවදොන්නෙක් නිදහස් කළා කියන ආරංචිය අපිට ඇහෙනවා. අනුෂෝ පැල්පිට මහත්තයයි ලලිත වීරතුංග මහත්තයයි කියන පරිවදොන්නෙක් සිල් රැදි බෙදලා. ඒකම දැන් සියලු වතු හිමියන් එකතු වෙලා නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. අපිට නම් මේ රුපියල් 1000 දෙන්න හැකියාවක් ඇත්තෙම නැත කියන කාරණය ඔන්න දැන් දරුන් දීලා තියෙනවා. එතකොට මොකද්ද මේ මාතෘ කාවට සිද්ධ වෙන්නේ? අයි දෙන්නත් ඒ රනිල් වික්‍රමසිංහත් දුන්නේ නැහැ. දෙන්න නැහැ කියලා. එළවමු. 21 මේකට එළවමු. ඒක අපි බලාපොරොත්තු වෙනවා. අපි සම්පූර්ණ සහයෝගය දෙනවා. රුපියල් 1000ක් අපි වැඩි ගණන් කරගමු. දක්ෂ මන්ත්‍රී එකක පර භූමි තෙල් බෝතලයක් ගෙනා තව ටිකක් බොහොම මල්ලි කරගත්තේ. අපි කවතුමාට අවුදු පහේ කරගන්න බෑ. ඔබතුමාගේ වේදනාව අපිට දැනෙනවා. මේක අනිවාර්යයෙන්ම රජයක් හැටියට පැහැදිලි මුදල් ඇමතුමක් කියලා තියෙනවා. ඒ ගිවිසුම් අවශ්‍ය කරනවා කියන්නේ. රජයක් හැටියට අපි සම්පූර්ණයෙන් මේක ලබා දෙනවා. දැන් පාර්ලිමේන්තුව ගිනි තියන්න එපා කියන රුපියල් 1000 දෙනවා. හාම්පුතුන් එකඟ වෙන්න ඕනේ නැහැ. වතු සමාගම් එකඟ වෙන්න ඕනේ නැත්තම් සමාගම් 25ක් තියෙනවා. 25න් 3ක් රජයේ ආයතන. JDB, SPC, එල්කඩුව ප්ලාන්ටේෂන්. එට වෙනකොට දෙන්න පුළුවන් නේ ඔය කට්ටියට. කොහෙද තියෙන ප්‍රතිපාදන? ප්‍රතිපාදන පෙන්වන්නකෝ. දෙන්නේ ලබන මාසේ දෙනවද කියන එක අපි තීරණය කරන්න. ඔය පැට්ටෝ ගෙනල්ලා తీරණය කරගන්න බැරි උනානේ. අර දෙන්නම යනවා. ඩීල් කාර දෙන්න වතු වතු ආම්පතුන් එක්ක ඩීල් ගන්න කට්ටිය. ලීව ආයුෂ් කහසබන් සඳක් වගේ බබලන පිවිතුරු සමකට